හරි අද දින දුවේ පුතේ මම දේශාන් සුමනතිලක අද අපි මේ වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා large language models වලට අදාළ වීඩියෝ series එකේ අපේ දෙවෙනි වීඩියෝ එක අපි මේ වීඩියෝ එකදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද GPT-3.5 Turbo version එක පාවිච්චි කරලා කොහොමද අපි simple prompting එකක් සිදු කරගන්නේ prompting එකට අදාළව response එකක් generate කරගන්නේ කොහොමද කියන එක. ඒතර අපි පසුගිය වීඩියෝ එකේදී කතා කරා අපි කොහොමද credential file එකක් නිර්මාණය කරගන්නේ නැත්නම් අපේ websites වලට ගිහිල්ලා අපි කොහොමද API key එකක් generate කරගන්නේ ඒවා credential YAML file එකක store කරගන්නේ කොහොමද කියන එක. ඒතරට ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලලා ඉන්න. ඒතර ඔයාට අදහසක් ගන්න පුළුවන් credential YAML file එක නිර්මාණය කරගන්නේ කොහොමද ඊට අදාළව අවශ්‍ය වන ටාස්ක් ටික මොනවද කියන එක. ඒතර අපි ගිය වීඩියෝ එකේදී කතා කරා OpenAI key එකක් වගේම Together API key එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක. මොකද අපි OpenAI key එක හරහා තමයි GPT 3.5 Turbo සහ GPT-4 කියන මොඩල් එක ඇක්සස් කරන්නේත්. ඒ වගේම Together API හරහා තමයි අපි open source models ටික access කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මම මුලින්ම කතා කරා වගේ YAML file එක හරහා තමයි ඔයා credential file එක call කිරීම බලාපොරොත්තු වෙන්නේ. credential file එක call කරන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය වෙන libraries කිහිපයක් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි කොහොමද simple program එකක් නැත්නම් module එකක් නිර්මාණය කරගන්න කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපේ ඔයාට මතක ඇති credential file එක අපි නිර්මාණය කරගත්තා. ඒතර මේ credential file එක read කරා අපි මෙන්න මේ ආකාරයට YAML භාවිතා කරලා YAML load කරහා අදාළ credential ටික call කරගෙන ඊට පස්සේ අපි මේවා environment එකට set up කර ගැනීමක් සිදු කරා. ඒතර අපිට OpenAI key එක සහ Together API key එක නිර්මාණය කර ගැනීමක් කරගෙන තියෙන්නේ. ඒතර අපි මේක load කර ගැනීමක් කරගෙන තියෙන්නේ අපේ environment එකට. එතකොට මතක තියාගන්න ඕන කරුණක් එතකොට ඔයාම ක්‍රඩෙන්ශල් ෆයිල් එක නිර්මාණය කරගත්තට පස්සේ ඒ අදාළ කීස් ටික තමයි කෝල් කරගැනීමට අවශ්‍ය වෙන්නේ. මොකද API කෝල් ඔයා කෝල් කිරීම සිදු කරන්නේ ඔන්න ඔය කියන කෝඩ් හරහා. කෝඩ් හරහා තමයි ඔය කියන API කෝල් සිදු කිරීම සිදු කරන්නේ. එතකොට ඔයාගේ අපි ප්‍රධාන මේක කරගත්තට පස්සේ කියන්නේ අපි කී එක නිර්මාණය කරගත්තට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපිට අවශ්‍ය වෙනවා OpenAI හරහා client කෙනෙක් නිර්මාණය කරගන්න. ඒ සඳහා ඔයාට මුලින්ම කරන්න වෙන දේ තමයි ඔයාට import කරගන්න වෙනවා OpenAI කියන OpenAI install කරගන්න වෙනවා. ඒ අදාළ environment එකේ නැත්නම් library එක නැත්නම් module එක ඔයාට load කරගන්න වෙනවා. ඒ සඳහා ඔයාට install කරගන්න වෙනවා pip install OpenAI pip install OpenAI. එතකොට pip install OpenAI හරහා ඔයාට පුළුවන් OpenAI install කරගන්න ඔයාගේ environment එකට. එතකොට ඒ හරහා ඔයාට OpenAI library එකට අදාළ දේවල් පාවිච්චි කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඊට පස්සේ අපිට පුළුවන් කියන්න from OpenAI ඔයා කියනවා import කරන්න කියලා OpenAI. එතකොට ඔයාට පුළුවන් මේක import කරගන්න OpenAI import කරගන්න පුළුවන්. එතකොට අපිට මේ OpenAI හරහා තමයි අපේ environment එක නිර්මාණය කරගන්නේ. දැන් අපිට chatting අවශ්‍ය වෙන environment එක නිර්මාණය කරගන්නේ මේක from වෙන්න ඕන. from OpenAI import OpenAI. එතකොට දැන් මම මේක import කර ගැනීමක් සිදු කරනවා. හරි. දැන් අපිට ඕන මුලින්ම අපේ client ව නිර්මාණය කරගන්න. මොකද්ද අපි මුලින්ම කරන්නේ අපේ client ව නිර්මාණය කරගන්න යන්නේ. building client. එතකොට අපි client නිර්මාණය කරගන්න අපි call කරනවා client සමානයි open AI. client අපි නිර්මාණය කරගත්තා open AI. මෙන්න මේ ආකාරයට අපි open AI කියලා call කර ගැනීමක් සිදු කරනවා. එතකොට මෙන්න අපි client call කරගන්න පුළුවන්. දැන් අපි function එක නිර්මාණය කරගන්න හදන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක හරහා තමයි අපේ මොඩල් එකක් අපි ඩිෆයින් කරන්නේ කම්ප්ලීට් මොඩල් එකක්. නැත්නම් අපි කියනවා අපේට දෙන සෙන්ටෙන්ස් එකකට අදාළව නැත්නම් අපිට දෙන user message එකට අදාළව generating responses based on the user messages අපි response generate කරන්න හදන්නේ. ඒ සඳහා මගේ ගාව තියෙනවා ෆන්ක්ෂන් එකක් def අපි කියමු complete response. Ekara api ewenawa ape user message එක. අපිට user message එක එවන්න පුළුවන්. එතකොට අපිට මේකට ඇත්තටම එවන්න අපි prompt එකක්. අපි එවන prompt එක තමයි මේ prompt එක තමයි අපි භාවිතා කරන්න යන්නේ. එහෙනම් මම මෙතනදී කියනවා මම එවනවා ආට prompt එකක්. Prompt එකක්. ඊට පස්සේ මේ prompt එකට අදාළව තමයි අපි response එක බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් response එක generate කරගන්න response සමානයි client dot chat dot completions dot create. අපි මේ model එක තමයි create කරන්න යන්නේ. අපිට අවශ්‍ය වෙන model එක තමයි create කරන්න යන්නේ. එතකොට මේ සඳහා අපි භාවිතා කරන්න ඕන model එක මොකක්ද? යවන්න ඕන message එක මොකක්ද? එයාගේ temperature එක මොකක්ද? අපි එයා return කරන්න බලාපොරොත්තු වෙන max tokens ප්‍රමාණය කීයද? ඔය සියල්ලම අපිට define කරන්න වෙනවා. එහෙනම් මම define කරනවා අපි භාවිතා කරන model එක GPT-3.5 Turbo model එක. ඒතර මේක තමයි අපි පාවිච්චි කරන model එක GPT-3.5 Turbo. ඔයා මෙතනදී GPT-4 වුණත් ඔයාට භාවිතා කරන්න පුළුවන් ඔයාගේ account එකේ ප්‍රධාන සංරචකත් එක්ක. ඔයාලා GPT-4 වුණත් භාවිතා කරන්න පුළුවන්. ඒතර ඔයා model එක define කරා. ඊට පස්සේ ඔයා define කරන්න ඕන ඔයාගේ message structure එක. ඔයාගේ message structure එක ඔයා define කරන්න වෙනවා. එතකොට ඔයා මුලින්ම කියන්න ඕන message එකේ role එක මොකක්ද කියලා. Role එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි මෙතනදී define කරනවා roles දෙකක්. එකක් ඇවිල්ලා user ගේ role එක, අනිත් එක ඇවිල්ලා අපි කියනවා system role එක. දැන් මම මෙතනදී define කරනවා මෙතනදී මට auto generate වෙනවා Codeium හරහා. මම මෙතනදී කියනවා role එක system ගේ role එක. System role එක ඇවිල්ලා අපි හිතමු දැන් මෙතනදී මෙයාගේ purpose එක වෙන්නේ අපි හිතමු අපිට අවශ්‍ය වෙන්නේ යාගෙන් පොඩි help එකක් ගන්න. අපි හිතමු system you are a helpful assistant to generate responses on අපි හිතමු on the given prompt. අපි හැම හිතමුකෝ you are a helpful assistant to generate responses on a given prompt. ඒක තමයි ප්‍රධාන වශයෙන් යාගේ role එක වෙන්නේ. යාගේ role එක වෙන්නේ. ඒතකොට role එක අපි ලියනවා role එක අපි ලියනවා යාගේ system role එක. එයා මොකක්ද යාගේ content එක වෙන්නේ? you are a helpful assistant to generate responses on a given prompt. එතකොට user ගේ role එක වෙන්නේ. එතකොට යා අපි කියනවා user ගේ role එක content එක තමයි එයා මොකද කරන්නේ? අපිට prompt එකකට response එක ලබා දෙන එක. prompt එකට response එක ලබා දෙන එක. ඒතර යවිලා message එක. ඊට පස්සේ අපිට පුළුවන් තවදුරටත් describe කරන්න මොනවද අපිට තියෙන temperature එක සහ maximum token count එක. temperature එක සහ maximum token count එක කීයද කියන එක. එතකොට මමට පුළුවන් කියන්න temperature. ඒතර මේ temperature එකෙන් ප්‍රධාන වශයෙන්ම සිදු වෙන්නේ අපි define කරනවා මේ user ලබා දෙන response එක කොච්චර දුරට creative වෙන්න ඕනද කියන එක. කොච්චර දුරට creative වෙන්න ඕනද කියන එක තමයි අපි මෙතනදී ප්‍රධාන වශයෙන්ම describe කරන්නේ. කොච්චර දුරට creative වෙන්න ඕනද. සාමාන්‍යයෙන් අපි දන්නවා සාමාන්‍ය message එකක් දුන්නට පස්සේ එයා දෙන responses එකම විදිහට අවශ්‍ය නැති වෙන අවස්ථා තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් නිකන් normal ක්‍රියාවලියකදී නම් අපි දන්නවා ඒ එන responses එකිනෙකට වෙනස් වෙන්න ඕන. responses එකිනෙකට වෙනස් වෙන්න ඕන. ඊට අදාළව තමයි අපි කියනවා temperature එක වෙනස් කරගන්න පුළුවන්. ඒතර අපි කියනවා 0 1 කියන value දෙක අතර අපිට temperature එක define කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් temperature එක 0 කියලා දුන්නොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම ආකාරයේ පිළිතුරු. එකම ආකාරයේ පිළිතුරු තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි temperature එක සාමාන්‍යයෙන් එකට ආසන්න ගියත් තිබුණොත් අපිට විවිධ ආකාරයේ පිළිතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කියනවා පොඩ්ඩක් විශේෂ වූ පිළිතුරු බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒතර මම දැනට මේකේ 0.5 වගේ temperature එකක් තියාගන්නවා. ඊට පස්සේ මම max token count එක 500 වගේ තියාගන්නවා. ඒ කියන්නේ මෙයා return කරනවා maximum token 500ක්. maximum token 500ක් return කර ගැනීම සිදු කරන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ ආකාරයෙන් තමයි මේක define කරගත්ත. අපි model එක define කරා, messages define කරා, ඊට පස්සේ token එක define කර ගැනීමක් සිදු කරා. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි අපි temperature එක සහ max token එක අපි define කරාට පස්සේ අපි කියන්න ඕන මෙන්න මේ function එක හරහා return කරන්න කියලා. මේ function එක හරහා return කරන්න කියලා අපි කියන්න අවශ්‍යයි. එහෙනම් return කරන්න ඕන මොකක්ද? අපි ඒක define කරන්න ඕන. එහෙනම් අපි කියනවා return කරන්න කියලා. එතන මේ generate වෙච්ච response එක අපි return කරන්න ඕන. එතන මම මේක string එකක් බවට convert කරගන්නවා. මගේ response එක. එතන මේ response එකේ මම දෙනවා choice of 0 message content. මේ message content එක තමයි මට string එකක් විදිහට return කරගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඔන්න අපි අපේ complete response නැත්නම් අපි කියනවා mod response එක complete කරන function එක අපි define කර ගැනීමක් සිදු කරා. එහෙනම් අපිට මේක දැන් call කරගන්න පුළුවන්. එතකොට මේ function එක හරහා තමයි අපි response generate කරගන්නේ. එහෙනම් මෙතනදී අපිට වැදගත් වෙන parameters කිහිපයක් අපි දැක්කා. පළවෙනි එක model. මේ model කියන එකේදී තමයි අපි කියන්නේ the model which we need to call in order to generate the responses. Okay, තමයි model එකෙන් වෙන්නේ. ඊට පස්සේ අපි මෙතන message එකේ කියනවා system එකේ role එක. System role. එයා කොයි වගේ purpose එකකටද පාවිච්චි කරන්නේ. එතකොට මේකේ අපි අපිට කියන එක හොඳයි. අපි මෙයා පාවිච්චි කරන කොයි වගේ purpose එකකටද කියලා. එතකොට යා response generate කරද්දී යා නිතරම හිතනවා මම මේ පිළිතුරු generate කරන්න ඕනේ මෙන්න මේ task එක සඳහා කියන එක. එතකොට අපිට temperature කියන factor එක අරහා කියන්න පුළුවන් creativity එක. අපිට generate කරන response එකේ creativity එක තමයි අතරම temperature එකෙන් කියවෙන්නේ. ඊට පස්සේ max token එකෙන් අපිට කියන්න පුළුවන් length of the response නැත්නම් output token length එක තමයි max tokens වලින් කියවෙන්නේ. එතකොට ඔයාට ටිකක් large response එකක් ඔයා බලාපොරොත්තු වෙනවා. ඔයාගේ token count එක ලොකු count එකක් දෙන්න පුළුවන්. ඔයා පොඩි count එකක් නම් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් years no වගේ එකක් හරි. එහෙමනම් නැත්නම් අපි කියමු simple word එකක් නම් එහෙනම් ඒ word එක නම් ඊට අනුරූපව ඔයාට token count එක declare කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි මොකක්ද මුලින්ම කරේ function එක define කරගත්තා. දැන් මම මේ කරන්න හදන්නේ මෙන්න මේ function එක භාවිතා කරලා response එකක් ලබා ගන්න. එහෙනම් මම කියනවා අපිට එන output එක තමයි මෙතනින් එන්නේ. එතකොට මම මෙන්න මේ function එක call කරනවා complete response. එතකොට මට අහන්න පුළුවන් ප්‍රශ්නයක්. මට අහන්න පුළුවන් අපි හිතමු who is the president of Sri Lanka. එතකොට සාමාන්‍ය දැන් අපි දන්නවා GPT-3.5 වල නම් පොඩි knowledge card එකක් තියෙනවා. එතකොට ඊට අනුරූපව තමයි responses දෙන්නේ. එතකොට මේක බොහෝ දුරට අපි බලමු මේකට run කරලා අපිට එන response එක මොකක්ද කියලා. එතකොට අපි මේක print කරගමු. print කරගමු output එක. එතකොට අපිට බලා ගන්න පුළුවන් output එක. එතකොට කියනවා as of the last update the president of Sri Lanka is Godaabe Rajapaksha. එතකොට ඒ period එකේ එයා ගාව තියෙන knowledge update එකත් එක්ක එයාගේ තියෙන්නේ Godaabe Rajapaksha කියන නම තමයි president තියෙන්නේ. එතකොට අපිට ඔය වගේ දැන් query ඕන එකක් කරන්න පුළුවන් API එක හරහා. එතකොට අපිට කියන්න පුළුවන් අහන්න පුළුවන් what is the emotion of the below sentence. අපි හිතමු below sentence. I'm happy to see my parents. අපි බලමු මේකේ output එක. එතකොට අපි model එක run කරගත්තා. එතකොට the emotion conveyed in the sentence I'm happy to see my parents is joy or happiness. එතකොට මේ වගේ අපිට response එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනදී අපි ඇත්තටම call කරන්නේ GPT 3.5 Turbo කියන model එක GPT-3.5 Turbo කියන model එක පාවිච්චි කරලා තමයි අපි මෙතනදී call කරලා response එකක් generate කර ගැනීම සිදු කරන්නේ. ඒතර අපි මේ වීඩියෝ එකේදී කතා කරේ අපි කොහොමද simple method එකක් නිර්මාණය කරගන්නේ response generate කර ගැනීම සඳහා. ඒකදී අපි GPT-3.5 Turbo model එක පාවිච්චි කරලා කොහොමද response එකක් generate කරගන්න කියන එක තමයි බැලුවේ. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු Together API එක පාවිච්චි කරලා අපි කොහොමද අනිත් open source models call කරගෙන response එකක් generate කරගන්නේ කියන එක.